මම හිතනවා අටසේනියේ දරුවන්ට ඉතාමත් වැදගත් කොටසක් ඔයාලගේ මේ වීඩියෝ කරහා සාකච්ඡා වෙනවා දුවේ පුතේ අපි අද වත් එක්ක සාකච්ඡා කරනවා 100ත් 1000ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය කොහොමද අපි පරීක්ෂා කිරීමක් මගින් ලබා ගන්න කියලා මේක ටිකක් සංකීර්ණයි අපි අත්දැකීම් වලින් කියනවා අටේ දරුවෝ ගොඩක් අය කියන සර් රෝග අමාරු ඔව් එතකොට 100ත් 1000ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය මම ඉස්සෙල්ලම ඔයාට පූර්ණ වර්ග සංඛ්‍යාව මතක් කරන්නම් පුතේ දුවේ බලමු අපි පොඩ්ඩක් කරන් යමු අදන එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය 9යි හතරේ වර්ගය 16යි පහේ වර්ගය 25යි හයේ වර්ගය 36යි 36යි හතේ වර්ගය 49යි අටේ වර්ගය 64යි නවයේ වර්ගය 81යි 10 වර්ගයේ 100යි ඔය ඇති දැන් මෙතන අහන් ඉන්න ටිකක් සංකීර්ණ වෙන්නේ මම ඉස්සෙල්ලම පොඩි ගානක් කියාදිලා බලමු මේක ළමයි කීයක් තේරෙයි කියලා කියයිද කියලා පුතේ දැන් සියල්ල අමතක කරන් සියල්ලම අමතක කරන් හරි මම ලියනවා මට ඕනි වර්ගමූලය 144 පරීක්ෂා කිරීමෙන් ගන්න මයි දරුවෝ ටික දැන් සියල්ල අමතක කරන් ඔය පරීක්ෂා කරනවා කියලා වටේ යන්නේ ඩිරෙක්ට් බහිනවා ගානට ඩිරෙක්ට් බහිනවා කාරුත් අමතක සියල්ල අමතක කරන් අමතක කරලා බලන්න පස්සේ හතර ඉන්නවනේ පස්සට හතර දෙන්න පුළුවන් කාටද පස්සට හතර එනවා අපි ඔයා දන්නවා ඔයගේ විශේෂක්‍රමයේ පුතේ 100ත් 1000ත් අතර සංඛ්‍යාවක වර්ගමූලය තේරුම් ගන්න ඉලක්කම් දෙකේ සංඛ්‍යාව 100ත් 1000ත් අතර සංඛ්‍යාවක වර්ගමූල ඉලක්කම් දෙකෙන් එන්නේ එතකොට අපි නෑ පුතේ ඔහොම ගන්න බෑ අපි මේ වෙලාවට මේ සංඛ්‍යාවට තියෙන්නේ එක ස්ථානෙයි දස ස්ථානෙයි එක ස්ථානෙ ගන්නේ මෙහෙමයි එක ස්ථානෙ ගන්න හොරා වගේකින් පස්ස බලනවා හොඳද ඒ හොරා වගේ කියලා පස්ස බලනවා පස්ස බලනහන මිස්ටර් පස්සේ හතරනේ පස්සට හතරෙන්න පුළුවන් තමයි අපේ දෙවරක් දෙකව පස්සට හතර පස්සට හතර එනවා දෙවරක් දෙකව මොකක් හරි සංඛ්‍යාවක පස්සේ දෙක තිබුණොත් දෙවරක් දෙක හතර එනවනේ දෙවරක් දෙක හතර එනවා තව එනවා අටවරක් අට හැට හතරෙන් හතර පස්සට දෙක ආවොත් ඔයාලට මතකයිනේ පස්සට දෙක ආවොත් පස්සට අට ආවොත් අග ඉලක්කම හතර එන්න පුළුවන් විදුලයා පස්සට දෙක ආවොත් දෙවරක් දෙක හතර එනවා දැන් අපි කිව්වොත් මේක අපි කරා ඔයාලා පාඩම 42 වර්ගයේ එක ස්ථානේ 42 වර්ගයේ එක ස්ථානේ 4යිනේ 2 වර්ගයේ 4යිනේ නේද 42 වර්ගයේ එක ස්ථානේ 4යි එතකොට එක ස්ථානේ ලියාගත්තනේ දැන් එක ස්ථානේ ලියාගෙන මම දන්නවා මේක ක්ලාසේ බහුතරයක් අය කියන තේරුන්නේ නැහැ කියලා මම දන්නවා එක ස්ථානේ ගත්තා දැන් මට දස ස්ථානේ ගන්න ඕන දස ස්ථානේ ගන්න මෙයිගේ සියස්ථානේ වර්ගමූලය ගන්නවා වර්ගමූලයක කීයද වර්ගමූලයක කීයද එකේ වර්ගමූලය කීයද කියන්න එකේ වර්ගමූලය කීයද ආ එකේ වර්ගමූලය 1යි අයියෝ අනාතයිනේ අනාතයි උත්තර දෙකක් ආවා 12ක් ගන්න පුළුවන් 18ක් ගන්න පුළුවන් දැන් අපිට උත්තර දෙකක් ආවනේ එකක් තමයි 12 ආ 12 12න් ගුණ කරලා බලනවා දෙවරක් දෙක 4යි දෙවරක් 1 2යි එක්වරක් දෙක 2යි එක්වරක් 1 1යි අන්නමයි පුතේ ආව 144 උත්තරෙත් ආවනේ ආ එහෙමනම් එම නිසා වර්ගමූල 144 කියන්නේ 12යි දැන් සමහරක් දරුවෝ කියයි තේරුණා කියලා සමහරක් අය කියනවා තේරුන්නේ නැහැ කියලා ඔව් චෙක් කරලා ගන්න චෙක් කරලා තේරුනේ නැත්තම් මං වෙරි ගුඩ් මං ගොඩක් ආසයි තේරුනේ නැත්තම් ආසයි තේරුනේ නැනේ මාරයි
තේරුම් නැති ළමයි නම් ගොඩක් ආදරෙයි. තේරුම් නැත්තම් ගොඩක් ආදරෙයි. මේ ගානක් තේරෙන්නේ නැත්නම් තව ටිකක් ආදරෙයි. දැන් ඊළඟ ගානක් තේරෙන තමන් පට්ටම ආදරෙයි. බලමු. අමාරුයි කියන්න බෑ. බාසුර අමාරු නෙවෙයි තේරෙන්නේ නැහැ තාම. තේරුම් කරාම ලේසි. නම්ම අමාරු ටෝක් දාන්න බෑ. හරිද? අමාරුයි කියලා ටෝක් දාන්න බෑ. අමාරු නෙවෙයි තේරුන්නේ. මොකද අමාරු සහ නොතේරීම කියන දෙක. අපිස මේ තේරෙන්න ට්‍රයි කරනක මං ඉන්නේ. හරි හරි. තව උදාහරණයක් කියා දෙනවා. තව එකක්. ලියන්න එපා. ලියන්න තේරිලා. ලියන්න අද ලියන්න තේරිලා. අද බොලා ගණන් ලියන්න තේරුම් කරලා. මේක වර්ගමූලය බලමු. අපි වර්ගමූලය බලමු 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 225. එක ස්ථානයක් තියෙනවා. දැන් අපි මේ සංඛ්‍යාවේ වර්ගමූලයේ ඉලක්කම් දෙකක් තියෙන්නේ. බෑ නවෝද්ද එක ගණන් කියා දෙන්නේ. තව ගණන් පහක් හයක් කියන්න පුළුවන් ලියවන්නේ. හරි. දැන් අග පහනේ පස්සට පහ එන්නේ කවුරු කරක් කවුරු ආවොද? පස්සට පහ හිටෙන්නේ එක්වරක් එකව පස්සේ එක. දෙවරක් දෙකව පස්සේ හතර. තුන්වරක් තුනව පස්සේ නවය. හතරවරක් හතරව පස්සේ හතරවරක් හතර පස්සේ හය. අනේ කුමාරී මේක ජැට් කරහන්කෝ. එක්වරක් එකව පස්සේ කවුද? එක්වරක් එකව පස්සේ කවුද? අයික. දෙවරක් දෙකව පස්සේ. දෙවරක් දෙකව පස්සට කවුද යන්නේ? අනේ තනුෂි කියපන්කො බං. දෙවරක් දෙකව පස්සට කවුද සෙට් වෙන්නේ? හතර. තුන්වරක් තුනාවොත්. තුන්වරක් තුනාවොත්. තුන්වරක් තුනාවොත්. නවය. හතරවරක් හතරාවොත්. පස්ස හතරක් වුණොත්. හතරවරක් හතරාවොත්. නෑ විදුල්. පස්සට 6 16 යන්නේ නෑනේ බං. හතරවරක් හතරාවොත් යම් සංඛ්‍යාවක එක ස්ථානයේ හතරයි නම් එයාගේ පූර්ණ වර්ගය පූර්ණ වර්ගයේ එක ස්ථානයේ 6 වෙන්න ඕන. යම් සංඛ්‍යාවක තේරුම් ගන්න එක ස්ථානයේ 4යි නම් 4 වර්ගයේ 16යිනේ 6 යන්න ඕන. 5 આવොත් 5 આવොත් 5 වර්ගයේ 25. ආ 5 5. අනේ 5 එන්න ඕන. තව විදියක් දින පස්සට 5 එන. නෑ නෑ නෑ. ඔව් 5 આવොත් වෙනවා. නෑ 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 නෑ. ආ නෑ. දැන් බලනවා මෙයා මැද එක්කෙනා බලන්න එපා. ඔය මැදුම් අතරලා දානවා. මුල සහ අග ගන්න කුමාරී. දැන් මුලයි අගයි ගන්නකො මැද අතරින්නකො. ඔය මැද තියලා අතරින්න මගේ ළමයි ඉන්නේ. මැද අතරලා දාන ඉස්කලා දාන්න. දැන් බලන්න මගේ එක මෙතන දෙක. ආ. ඒ මාර වැඩේනේ. සර් ඇනුනා. දෙකට වර්ගමූලයක් නේනේ. දෙකේ වර්ගමූලයේ පූර්ණ වර්ග නැහැ අපි දන්නේ. අපි 8 වසරනේ හලෝ. 8 ළමයි දන්නේ නැහැනේ දෙකේ වර්ගමූලය. 8 ළමයි දන්නවා. දෙකේ වර්ගමූලේ නැති හින්දා දෙකට අඩුවෙන් බලනවා. දෙකේ නැහනේ. දෙකේ නැහැ. අපි දන්නේ නැහැ. ආ දෙක නැත්තම් එක එන්න. අපි යන්නේ පස් අපි යන්නේ දැන් ලෝක මේ මුලේ ඉඳන් අපි යන්නේ පුතේ අගටනේ. අපි යන්නේ අඩු මට්ටමට. අපි යන්නේ අඩු වෙවි. දෙක නැත්තම් එක බලමි. දෙක නැත්තා එක බලමි. එකේ මූලේ එක බව දනිමි. ආ එකයි. බුදු අම්මේ ආවේ උත්තර එකයි. සර් මට ඔහේ ගැන සැකයි. උත්තරේ නම් 15 ආවා. මට සර් ගැන සැකයක් තියෙන්නේ. මං දන්නව සර් ගැන මුලා සැකෙන් ඉන්නේ. ඕක හරියාවිත් දන්නේ. පස්තරක් පහ 25යි දෙකක් ඉතුරු වෙයි. පස්තරක් එක 5යි 2යි 7යි. එක්වරක් පහ 5යි එක්වරක් එක 1යි. මාර වැඩි. අන්නවා 225 වර්ගමූලය 15 කියලා. 225 වර්ගමූලය 15 කියලා ආවා. ඔව්. දැන් චුට්ටක් අඟලක් විතර තේරෙන්න ඕනි. දැන් අඟලක් විතර අඩි ගණන් බෑ. තාම අඩියක් බෑ. අඟලක් වියක් ගණනුත් බෑ. බෑ දෙක බලන්නේ අපි. දෙක ආවොත් දෙක බලන්න. දෙකේ මූලෙයි. හරි රණුගේයා.
අඟලක් විතරකෝ බලන්න අඟලක් විතර අඟලක් අඟලක් විතර කට්ටිය ඕකේ කරන්න අඟලක් ඕකේ කරන්න අඟලෙන් යන්නේ අඟල් දෙකට විතර බහින්නේ නැහැ සර් අඟලෙන් අඟල් දෙකට බහින්නේ අඟලක් කට්ටිය ඕකේ කරන්න අඟල වන් අනේ අඟල අඟල බාසුර ටිකක් නේ අඟල අඟල අනේ අඩිය බෑ අඟල අඟලත් නැද්ද තාම හරි දැන් අඟල් දෙකට බහිනවා අඟල් දෙකට ලියන්න එපා අකුරක්වත් ලියන්නේ ඉදුණිය අකුල අකුරක්වත් ලියන්නේ දැන් බලමු අඟල් දෙක වස්සල අඟල් දෙක බලමු බලමු මේ ගන්න හරි මේක පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න දෙවරක් දෙක එන්න පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න අටවරක් අට එන්න පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න දෙවරක් දෙක එන්න පස්සට හතර සෙට් වෙන්න අටවරක් අට එන්න පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් මම බලන්නේ පස්සයි ඉස්සරහයි විතරයි පස්සට හතර සෙට් වෙන්න ඉලක්කම් දෙකයි තියෙන්නේ පස්සට හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න දෙවරක් දෙක හරි ඔයා මේ ටික ලියාගත්තම ඇති ඔබතුමාලට මේ ටික මතකයි නම් ඒ ඇති පස්සට හතර සෙට් වෙන්න දෙකෙන් බහින්ද අටෙන් බහින්ද පස්ස දෙකෙන් පස්ස අටෙන් දැන් ඉස්සරහා ටික පස්ස ගන්න ඕන කො බලන්න ඉස්සරහා කොහොද ඉන්නේ වර්ගමූල 3 3 3 මූලේ අපි දන්නේ තුනේ මූලේ අපි දන්නේ ආපස්සට අපි යනවා තුනේ මූලේ අපි දන්නේ දෙකේ මූලේ ඒ දන්නෙත් නැහැ තුන දන්නෙත් නැහැ දෙක දන්නෙත් නැහැ තුනේ මූලේ අපි දන්නේ දෙකේ මූලේ අපි දන්නේ එකේ මූලේ අපි දන් එකේ මූලේ අපි දන් නේද නේද එකේ මූලේ දන්න වාද නේද එකේ මූලේ අපි එකේ මූලේ අපි එකේ මූලේ අපි එකේ මූලේ අපි දන්නවා එකේ මූලේ අපි දන්නවා එකේ මූලේ එකම වෙනවා උත්තර දෙකයි උත්තර දෙකයි චෙක් කරලා බලනවා දැන් දැන් චෙකින් හොයාගත්තට පස්සේ චෙකින් 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 12 චෙකින් දෙවරක් දෙක හතර වුණා දෙවරක් එක දෙකක් වුණා එක්වරක් දෙක දෙකක් වෙලා එක්වරක් එක එකක් වුණා උත්තරේ වැස්ස 144යි වැඩේ නෝ සෙට් සෙට් වෙන්නේ 12 නැත්තම් 18 සෙට් වෙයන් කියාගෙන සෙට් වෙයන් සෙට් වෙයන් කියාගෙන අපි බලනවා 18 නම් බලනවා අටවරක් අට 64යි අටවරක් අට 64යි අටවරක් එක 8යි 6යි අටවරක් එක 8යි 6යි අටයි හයයි 14යි එක්වරක් අට 8යි 8යි එක්වරක් එක 1යි 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 බුදු අම්මේ සෙට් වුණා එහෙම සෙට් විල්ලක් අන්න පුතේ සෙට් වුණා 324 වර්ගමූලයේ 18යි දැන් නම් අඟල් දෙකක් බයි සමහර කටේ වියද ගනම් බැස දැන් දැන් අඟල් දෙක බැස්සා සමහර කටේ වියද අඩිය බැස්සා දැන් නම් අඟල් දෙක වැහපු කට්ටිය ඉන්නවා හොඳේ අඟල් දෙක රාජුට්ටෙන් අඩිය බස්සනවා බලන්න අඟල් දෙකක් බැස්සා ලියන්න එපා අකුරල් ලියන්න එපා අඟුරල් අකුරල් ලියන්නේ එකක් ලියන්න එපා එක අකුරල් ලියන්න එපා වගකීමෙන් ගැන ලියන්න එපා අඟල් දෙකයි අඩි ගණන් එක අකුරක් ලියන්න එපා මීටරයක් විතර මීටරයක් බැස්සා හරි හරි දීක්ෂා දැන් මේකත් මකනවා දැන් මේකත් මකනවා මේක මකලා ගන්නවා මෙයා ගම්මු මෙයා ගම්මු මෙයා ගම්මු දැන් ඔන්න හොර ගෙඩිය මාත් එක පෑන ගන්නව හොඳේ ඔන්න අපේ හොර ගෙඩියෝ ටික දැන් මාත් එක පෑන ගන්න අපේ හොර ගෙඩියෝ සහ හොර ගෙඩිවියෝ ටික ඒ හොර ගෙඩියගේ ස්ත්‍රීලිංග පදේ මොකද්ද පුතේ මට එන්නේ නැහැ නේ ඔළුවට
හොරගෙඩියයි ස්ත්‍රීලිංග පදේ කොහොම එන්නේ? හොරගෙඩියාගේ ස්ත්‍රීලිංග පදේ ගෙඩි වියද? ආ හෙර ගෙඩි, හෙර හෙරද, හෙර හෙර හෙර. ආ හොර ගෙඩියෝයි හෙර ගෙඩියෝයි ගන්න එන. හොර ගෙඩිය සහ හෙර ගෙඩව්. පෑන ගන්න අතර පස්සට හය ඔය එනවා. පස්සට හය ඕම් පස්ස ඕම් ඕම්. පස්සට හතර આવොත් හතරකට 16යි. පස්සට හතර આવොත් හය එනවා. තව මොකද පස්සට එන්න පුළුවන්? පස්සට හය එන්න හතර આવොත් පුළුවන්. හය වරක් හය මේ හතර වරක් හතර 16යි නම. තව මෙන්න හය වරක් හය. හය වරක් හය આવොත් එනවා. පස්සට හතර එන්න ඒ පස්සට හයත් එන්න. හරි හරි ඔච්චරයි ඔච්චරයි. තව නෑ හොඳේ. තව නෑ ගැලපෙන පස්සවල්. ඔය දෙක තමයි ගැලපෙන්නේ. ඔය පස්සවල් දෙක සෙට් වෙනවා. හතර වරක් හතර આવොත් 16 එනවා. හය වරක් හය આવොත් 36 එනවා. ඇයි මේක වර්ග කරාම මේක වර්ග කරාම මෙයා එන්න ඕන. දැන් ඉස්සරහනේ ඕන. ඉස්සරහට ප්‍රශ්න තමා. ඉස්සරහට ප්‍රශ්න තමා. සෙට් වෙයිද? දෙක සෙට් වෙයිද? දෙකින් එනවද? දෙකේ එනවද? දෙකේ එනවද? මූල දෙකේ එනවද? යහම් මගේ හත් දෙයියනේ. වර්ගමූල දෙකේ එනවද? වර්ගමූල දෙක ආයා ඉන්නේ. දෙක නැත්තම් එක එන්න. දෙක නැත්තම් එක එන්න. එකේ මූලේ එකේ මූලේ එකේ මූලේ එකේ මූලේ එකේ මූලේ එකේ මූලේ එක කියන්න. රයිට්. උත්තර දෙකයි. උත්තර දෙකයි. චෙක් ඉන් චෙක් ඉන්. දැන් මේ උත්තර චෙක් ඉන් චෙක් ඉන්. 14 වරන් 14 256 එනවද? 4 වරක් 4 16න් 6 එකක් ඉතුරුයි. 4 වරක් එක 4යි 1යි 5යි. एक बार खतरा हतराई एक बार के एकाई बुद्धु अम्मे आवे ने पाटशोक ए सेट्टू ने नैने हलो सेट्टू नैने ए मितने सेट्टू नैने दम्म को तगरा नहीं ना आ दासे सेट कल बलान पड़ता कोया राइट एक बार करने देंगे यहाँ दासे दासे बलंद है दासे दासे मुलाकात बलंद है बापू का दासे दासे मुलाकात बलंद होते दासे दासे सिट्टे ने वधे ये सिट्टे नेंदे मार केस के नहीं होलो मेरे निपुण के ने सिट्टे नेलो हाया वारा का तीस्ता या तूने आप किधर हुई हाया तूने नमे आई एक बारा का या हाया आई एवं वो ये तू अम्मे वो ये सिट्टे ना माधी दे दे मेरे सिट्टे ना माधी दे हाँ बो अने अम्मे पुलकट्टा कोया गनी गेंगे इंद काउ द विदुल द कीवे विदुल द में विदुल द कीवे सेट्टे नहीं किया ला पुलकट्टा कोया गनु गेंगे इंद चिक्या पा लज्जा ही ने आपो एक सेट में नहीं द चिक्के राइट को बाला ना तेरनु काटती है को बलंड तेरुना दे तेरुना दें को बलंड अड़िया कितर अड़िया कड़िया दें लिया गन दें लिया गन दें लिया गन अगर टा हाथर हाये दें लिया गन को याला लिया गे ना अड़िया द बलंड या बलंड ना अड़िया द अंगलाद
බලන්න දුවම් මේ බලමු අපි නෑ ඊළඟ ගණ වල දෙන්නේ නෑ තාම සිද්දල පොඩි ළමයි චුටි කට්ටි ඔයාලා තාම චුටි බබා තාම චුටි බබාලා බබාලාට තාම ගණන් දෙන්නේ නෑ තාම ඔයාලට ගණක් හදන්න බෑ තාම බබාලනේ ඔයාලා චුටි බබු පොඩ්ඩක් ඉන්න චුටි බබු පොඩ්ඩක් ඉන්න තව ගණන් තුන හතරක් හදලා දෙන්න හොඳ අපි ඊළඟ ගණ තල්ලන් යමුනේ ඩොම ඔහම අල්ලන් යන් ඉස්සරහට ඔහම යන් ඔහම යන් හරි ඔහම යන් ඉස්සරහට ඔහම යන් ඔන්න ලියනවා ඔන්න දෙනවා ගාන දෙනවා ඇවරයි දෑවරයි තුන් ඇවරයි කටිය සෙද්ද මේ ගාන වර්ගමූල බෑ බෑ තා අපෝ තාම මේව හදා ගන්න හොලට බෑ අගට හතර සෙට් වෙන්න පස්සේ හතර සෙට් වෙන්න පස්සට හතර සෙට් වෙන්න මෙන්න පොයින්ට්ස් මෙන්න පොයින්ට්ස් මෙන්න පොයින්ට්ස් දෙක තමා දෙක විතරද දෙක આવොත් හතර එනවා දෙක આવොත් හතර එනවා තව තව දෙක આવොත් හතර වෙනවා තව අට આવොත් හතර වෙනවා දෙක આવොත් හතර වෙනවා අට આવොත් හතර වෙනවා දෙක આવොත් හතර වෙනවා අට આવොත් හතර වෙනවා පස්ස සෙට් වුණා දැන් ඉස්සරහ තමයි සෙට් කරගන්න ඕන විදුල් විදුල් ඔයා එයිද ඔයාගේ උත්තරයක් එයිද මූල හත තියද මූල හත තියද හත පූර්ණ වර්ගයිද ඕනේ බෑගාපංකෝ බං හත එනවද කියහංකෝ හත අඩේ අප්පා හත එනවද කියහංකෝ ඒ අඩේ අප්පා හත එනවද අඩේ අප්පා හත එනවද අඩේ අප්පා කියහංකෝ හත එන්නේ අඩේ අප්පා හත එන්නේ හත එන්නේ හත එන්නේ හත එන්නේ හතේ මූලෙ අපි දන්නේ හයයිද හය මූල හයත් අපි දන්නේ මූල හයත් අපි දන්නේ මූල පහත් අපි දන්නේ මූල හතර අපි දන් මූල හතත් අපි දන්නේ මූල හයත් අපි දන්නේ මූල පහත් අපි දන්නේ මූල හතර උඩ පැනපන් උඩ පැනපන් මූල හතර උඩ පැනපන් මොකද වෙන්නේ මූල හතර 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 අපි දන්නවා අපි දන්නවා අපි දන්නවා නේද හය අපි දන්නේ මාසුර එහෙනම් මෑ පුතේ 6 වර්ගමූලය මෙතන 7 වර්ගමූලයගේ 7 කියන්නේ පූර්ණක සංඛ්‍යාවක් නෙවෙයි 7 වර්ගමූලය අපි දන්නේ 6 වර්ගමූලය අපි දන්නේ 5 වර්ගමූලය අපි දන්නේ 4 වර්ගමූලය අපි දන්නවා 2යි උත්තර දෙකක් එනවා තව කියා දෙනවා එහෙනම් එකක් තමයි 22 22 වරක් 22 පොඩ්ඩක් දින මම පස්සේ 20 දන්නම් දෙවරද්දක 4යි දෙවරද්දක 4යි දෙවරද්දක 4යි දෙවරද්දක 4යි 484 සෙඩ්ඩ 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 6 ගන්න බෑ පුතේ 6 වර්ගමූලයේ නේ දැන් බලමු කවුද 28 28 න් 64යි 6ක් ඉතුරුයි 22යි
එකක් ඉතුරුයි පහයි සෙඩ්ද 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 ඔව් එහෙනම් මූල 784 කියමුද වෙන්නේ උත්තරේ කියද උත්තරේ කියද උත්තරේ කියද 28යි 28යි right Diksha නෑ පුතේ 6ේ වර්ගමූලේ මං අහන්නේ 6ේ වර්ගමූලේ දන්නුද ඔයා 6 හැදෙන එක්වරක් එක 6ක් වෙනවද දෙවරක් දෙක 6ක් වෙනවද තුන්වරක් තුන 6ක් වෙනවද හැබැයි දෙවරක් දෙක 4 වෙනවා දෙවරක් දෙක 4 වෙනවා මං අහන්නේ බං මං අහන්නේ 7 හැදෙන සංඛ්‍යා දෙකක් තියද තාම ගානක් දෙන්නේ बासुरे एक तमाय किया ने ताम दारुगुआं टा प्रश्न प्रश्न ही वरने का गाना देने में कलिया गांडे कोया लियो द में कर माये वें डिपा किया देने वां में कलिया गांडे माये वें डिपा ताम वो याट अभी वियतने ही थी वियत एक हमारा नंगे थी वियत एक हमारा है ताम वियत एक हमारा है हमारे अंगले कट्टिया में किन्न वां අංගලක් තේරන කට්ටියත් ඉන්නවා අංගල අඩිය සමහර කට්ටිය බුදුහාමේ කිලෝමීටර ගණන් හොදේ සමහර කට්ටිය කිලෝමීටර ගණන් ඇල්ලුව පාඩම සමහර කට්ටිය අඩිය අංගලයි සමහර කට්ටිය අංගලත් නේ ඒක මන් දන්නවා मैं कल या गाने मांग किया तावे का किया थे तावे का दिया क्या बुरी सराहत ओ ना वो दिन धाम सा अभी भी ये ताई मेघान मेघान देंग उन्ने वाले उन्ने बजे वो ये मतलब ऐसा नहीं देंग मेघली यंगी बराई नहीं उन्ने मेघ का याद दूंगा ना पास से बासुर वाके का टिया अंगल गाना क्यों ना बासुर अंगल आप सेट ना नहीं वाले अंगल पाक के सेट ना बासुर उन्ने बाल ना वाके की में क्या नहीं सी ऐसा है मामा हान्ने बंग अगटा हाय එකස්ථානේ හයෙන්න පුළුවන් මෙතන හයේ වර්ගමූලය කතා දෙකක් අහන්නේ එකස්ථානේට හයෙන්න පුළුවන් වෙන්නේ යම් සංඛ්‍යාවක අග ඉලක්කම මොකක් වුණොත්ද යම් සංඛ්‍යාවක අග ඉලක්කම මොකද්ද වෙන්න පුළුවන් අග ඉලක්කම කුමක් වුණොත්ද පූර්ණ වර්ගයක හයෙන්නේ අග ඉලක්කම හතර වුණොත් අගයිලක්කම හතර වුණොත් හතර වර්ගයේ 16යි අගයිලක්කම හතර වුණොත් ඒ විතරක්ද ඒ විතරක්ද අගයිලක්කම හතර වුණොත් තව අගයිලක්කම 6ක් වුණොත් බලන්න 6 වරක් 6 එනවා 30යි කියලා අගයිලක්කම හතර වුණොත් අගයිලක්කම 6ක් වුණොත් අගයිලක්කම හතර වුණොත් අගයි ලක්කම 6ක් වුණොත් එනවා හරි අගට 4 අගට 6 આવොත් අගට 4 එන්න 4 වරක් 4 16න් 6 එන්න අගට 6 આવොත් ඕනේම දැන් බලනකෝ 56 වර්ගය આવොත් 56 වර්ගය ගත්තොත් එක ස්ථානයේ 6 අනිවාර්යෙන් 56 වර්ගයක ස්ථානයේ 6යි 46 වර්ගයක ස්ථානයේ 6යි 26 වර්ගයක ස්ථානයේ 6යි 34 වර්ගය එක ස්ථානේ 6යි දැන් හරිනේ අග ඉලක්කම හරි දැන් අපිට ඕන ගඟලි මෙයා මූල 6 වර්ග මූල 6ේ උත්තරේ තියද කියන බලන්න දැන් මට බාසුර කියන්න වර්ග මූල 6ේ උත්තරේ වදන්නවද වර්ග මූල 6 දන්නවද මෙතන මහත්යෝ එක කතාවක් මේ තව කතාවක් වර්ග මූල 6 දන්නවද ඔයා මම දන්නෙත් නෑනේ බං මම දන්නේ මම දන්නේ මං දන්නේ මං පොර මූල එක එකයි මේ මේ අපි පොරවල් හොඳ ඔල වගේ නෙවෙයි
තේරුණාද අපි මේ අපි හොඳ පොරවල් මේ මේ ඔල දන්නවද කඩිය දන්නවද ඔලේවා මං ආන්නේ මේ මේ අපි ඇවිල්ලා හොඳද අපි ඇවිල්ලා නිකම් මේ ඔල තරලා විතන්න එපා අපි වැඩකාරයෝ අපි මූල එක දන්නව එකයි කියලා अभी मूल देख दाने मूल तुन दाने मूल हतर देखा दिपुन तेरुना अभी मे मूल एक दिखाला मूल देख दाने मूल तुन दाने तुन दाने हतर दान देखाला मे पहा दाने हलो मे हाय दाने हत दाने अट दाने नमे दान तुम गेला वेड पार वाल हलो अभी वर्ग मूल नमे दानवा अट दाने हाते मूल दाने हाय मूल दाने पहे मूल दाने मे मे हतरे मूल देखा महत्ते हो अपी से जोक्स मेवा हतरे मूल अभी दान देखा तेरुना मैं देखे मूल अभी दाने एक मूल एक मैं हलो हाय मूल अभी दाने हाय ने दिन हाय दाने පහ දන්නෙත් නෑ හලෝ හතර දන්නවා අන්න සබ්ජෙක්ට් එක මේ පුරුදු වෙන්න ගණන් කරනව නෙවෙයි හලෝ මේක මේ පුරුදු වෙන්න කරනව නෙවෙයි හොඳ අපි දන්නෝනේ ඔලා අපි කියන දන්නෝනේ නිපුන් දන්නෝනේ අපි කියන ආ එහෙනම් ඒ නිපුන් හරි හතර වරක් හතර කියද 16න් 6 එකක් විතරයි 8යි 1 9යි දෙවරක් හතර 8යි हाय හයවරද්දක 12 3යි 15යි දෙවරක්කයි 12යි එකක් විතරයි 5යි බුදු අම්මේ සෙට් ඉල්ල සෙට් ඉල්ල ඔන්න සෙට් උනා උත්තරේ ගියේ 26යි දැන් නම් අඟල් දෙකම ආරත් තුනක් බහින්න ඕන හරිද හරි मम हितनवाड़ी मे वीडियो अभी कहमद पूर्ण वर्ग संख्यावक वर्ग मूल विशेष सीयदाहन पूर्ण वर्ग संख्या वर्ग मूल सेवीम मे आकार परीक्षा पुलवांगस्ताने बल अगैलाकम मे आगे सियस्ताने वर्ग मूल दिया बल गे दसस्ताने हरे right